ආාත්‍රියයේ රාත්‍රී නමට වගේ අපට තොරතුරු ලැබුණා මනම්පිටිය පාලමෙන් බස්ෂතයක් පෙරලිලා අට දෙනෙක් හෝ දහදනෙක් වගේ අන්තුරට ලක්වෙලා ජීවිතක්ෂර පත්තල තිනවා තියහට යකට අසාධ්‍යයි කියලා. මේ බස්සතය ධාවනය වෙලා තියෙන්නේ කදුරුවල ප්‍රදේශ ඉඳලා කාත්තංකුඩි ප්‍රදේශ දක්වා දාවන වඩ ජෙදවිත බස්සතය මේ බස්සතය වේගෙන් ඇැවිල්ලා. පාල මේ ගැටිලා ගඟට පෙල්ලිලා කියෙලා දැන්න අපිට ලැබෙන තොරතුරු. මේට අමතරව බර්ෂතයට ගමනාගාමන කොමිෂන් සභාව අවසර පත්‍රයක් නැහැ. ගමනාගන කොමිෂන් සබෑ අවසර පත්වයක් තියන භස්ෂතයක් ඉස්සරහියි. අ කමිෂන් සබය බස්සතයට යන්නේ ඉස්සල්ල මේ බස්සත ඉසර වෙලා මේක දිගදිකට වෙලා තිීනකළ ැන තොරතුර දැන් ලබෙන්නේ දාහන වෙලා මේ අන්තුර ලක් වෙලා දැන්තින තොරතුරන්ුව දහදනෙක් වගේ දීවිතය නැතිවෙලා. හතළියකටගේ තුවාල් සිදුවෙලා තියනවා ඔක්කොම් බස්සතයේ පනහක් හෝ හැටක් වගේ ප්‍රමාණයක් බස්සතයේ ගමන් කළ තිනාගෙල තමයි තොරුතුරු ලැබිල තියන්නේෙ. මමත් දැක්කා හැටියට බස්සතේ අධික වේගයත් කියල තමයි සහපාලනය කරගන්න බැරිව කියනක තමයි දැනග තින තොරදුරුවනු තියෙන් ඒ ගැන මෛදනය පොලිසි විසින් ඉදිරිති. කටයුතු කරනවා ඇති. එ එක ප්‍රාදේශය මට්ටමෙන් නිලධාරින් නැහැ. පළාත් ප්‍රධාන මාර්ගස්ථ අධිකාරිවලින් තමයි බස්නයවතුපොළුවල් පාල්ලය වෙ නිසාහ ඒවයි ක්‍රියාකාර කමටු කරන්නේ ගමනා ගනු කොමිෂන් සභය වෙන්න අවසර පචචය මේ ස්සන් කර දීල නැහැ. පලාත් අධිකාරියෙන් දීල ති නොද කියෙල්ලා අපිදැං. ටන් රන්තනවා අපේ පනතේ යම්යම් අඩු පාඩුකන්තියනවා අපබිැ ඒ පනත සංශෝධනකට දාල තියෙනවා දැන්ඒ පනත සංශෝධනය අන්ති මදිීරේ තියෙන්නේ තා මාස කිහිපයකින්ගේ පනත සංශෝධන උනහම මේ අවිිදිමත්ව දුවන භක්ෂත වලට විශාල වශයෙන් දඩ නීතිය යටතේ අපිඩේ අයගේ ඒ අවිදිමත්ව දුවන භස්්වත නතර කිරීමටත් අවසර පත් ලබාදීල භස්්ෂත දාාවන ටෙක්කරීමටත් අපිට අවස්ථාව තියෙනවා රතුරු ලබාගෙන භක්ෂත අරගෙන අපි උසාවි දිරිපත් කළ දනුවන්දී පවස්ථත් බොහොවින් තියෙනවා. ඉතිං ඊට අමතරව තමයි මෙෑ මේ ඉසිම අවසරයකෙන් තොරව දාවනියටඇදිල තියෙන්නේ.